අයිබවන් ගම්දරදාන නාලිකාව වෙත ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඔබතුමාලා දන්න විදිහට මේ ගම්දර උදානය කියන්නේ දේශීය ආර්ථිකය, එහෙම නැත්නම් තමන්ගේ ගෘහ ආර්ථිකය නගා සිටුවන්න. එතකොට ඒකට රුකුලක් වන දේවල් හොයවා ඒවා ඉදිරිපත් කරන වැඩසටහනක්. ඉතින් ඒකෙදි එක් වැඩසටහනක් විදිහට අපි විසාර මේ අපි ගොඩක් වීඩියෝස් කරලා මේකට දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රයෝජන ගත්ත ගොඩාක් පිරිසක් මේකේ ඉන්නවා. මේකට ඇවිල්ලා තියෙන කමෙන්ට්ස් දැක්කහමම ඒකට තේරෙනවා. ඉතින් අපි ඊළඟ වැඩසටහන තමයි මේ ආහාර විගණනය සම්බන්ධව. ඒ කියන්නේ අපි ඒක අදියර තුනකින් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක කෑගල්ලේ මේ පැත්තේ විසාර වශයෙන් කොස්, ඊට පස්සේ දෙල්, කොස් ඇට, පොලොස් මෙන්න මේවා විගණනය කරලා එතකොට අපේ ගස්වල දීදී වැටෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ආයතනය තක්සිබුක් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ්, එතකොට මේ වගේ අපිට කරන්න පුළුවන් නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒක හින්දා අපිත් එක්ක සම්බන්ධ වෙන කට්ටියට සම්පූර්ණ පුහුණුව අපි ලබලා දීලා එතකොට ඒකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දැන් අපිට වෙළඳපොලේ තියෙනවට වැඩිය 10%ක් අඩුවෙන් දෙන්න ආයතන කීපයක්ම එකක වෙලා තියෙනවා. එතකොට අපි එක දවසක වැඩසටහනක් සරසම් කරලා තියෙනවා ලබන මාසයේ අගට. ඒකේ හරියටම ඩේට් එක මේකට සම්බන්ධ වෙන ආයතන එක්ක කතා කරලා අපි නියමිත දිනයක් දාගන්නවා. ඒක කෑගල්ලේ තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි සම්පූර්ණ කොස්, කොස් ඇට, පොලොස් ඒ වගේම දෙල් විජලනය සම්බන්ධව කියා දීලා න්‍යායාත්මක හා ප්‍රායෝගිකව එතකොට ඒ යන්ත්‍ර සූත්‍ර අනුමලා දීලා එතකොට ඒ සියලු නිෂ්පාදන අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ වැඩපිළිවෙල. ඒකට අදාළ දැන්නේම එහෙම නැත්නම් පෝස්ට් එක අපේ ගම්දර උදාන Facebook page එකෙන් බලා ගන්න පුළුවන් තොරතුරු. ඒකේ තියෙන නම්බරයට ඔයාලගේ විස්තර එව්වට පස්සේ අපි ඒක ලියාපදිංචි කරගෙන ඔයාලව ඉස්සරහට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තරම ගම්දර උදානයේ මේ වගේ වැඩසටහන් කීපයක්ම අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. නුවර එලි පැත්තේ එතකොට ඒ ප්‍රදේශවල කැරට් ලීස් වගේ දේවල්, ඊට පස්සේ තව විවිධ ද්‍රව්‍ය එළවලු ඒවා අපිට ලබා ගන්න පුළුවන්. ඒකට වෙළඳපොළත් ඔයාලට හරි ගස්සලා දීලා තමයි මේක කියා දෙන්නේ. මොකද මේ ඒ නිෂ්පාදන සියල්ල ගන්න බලාපොරොත්තු වෙන තමයි වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. අපි සියලු දෙනාම දන්න විදිහට දැන් ඇත්තටම අපි සියලු දෙනාම මුණපාන විදිහට අපි ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ මේ රට. ඒකෙන් තමයි කොහොමද මේ දේශීය කර්මාන්ත, ගෘහ කර්මාන්ත, දේශීය වගාවත් මේ සියල්ල සඳහා නිසි අවස්ථාවක් ලැබලා නොදුන්න එකේ විපාක ප්‍රතිඵල. ඉතින් අපේ දේශීය අමුද්‍රව්‍ය භාවිතා නොකරපු එකේ විපාක මම එක උදාහරණයක් ගන්න. අපි හදන අපි විශාල වශයෙන් මොන ආගමක වුණත් ලංකාවේ විශාල වශයෙන් හඳුන් කූරු නිෂ්පාදනය කරනවා. ඉතින් හඳුන් කූරුවට ගන්න උණ කූර පවා චීනෙන්, වියට්නාමයෙන්, එහෙම නැත්නම් පිලිපීනේ මේ වගේ රටවල් වලින් ආනයනය කරන්න පටන් ගත්තා. ඒවට බොරු මත හැදුවා. ඒ කියන්නේ රටේ තියෙන අපේ උණ කූර හරියන්නේ නැහැ. ඉතින් මේ සුළු පිරිසක් මේ වගේ දේවල් කරා. අපේ ඒකට හදාගන්න අපේ විද්‍යා තාක්ෂණික දැනුම හොඳ දැනුමක් තියෙන මිනිස්සු මේ රටේ ඉන්නේ. නමුත් මේ වගේ මත හදලා අපේ ලංකාවේ තියෙන ඩොලර්ස් ටික මේ වගේ බොරු දේවල් වලට වියදම් කරා. අපේ දේශීය සම්පත්, දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ දේවල් කරපු එකේ විපාක මේ විතරයි මේ චූටි වීඩියෝ එකේ. ඉතින් ඒ වගේ දේවල් වලට අපි මේ අපි යැපුම් ආර්ථිකයක හිටියේ අපි නිෂ්පාදන ආර්ථිකයකට කවදාකවත් ආවේ නැහැ. ඒකට ඉතින් රටේ තියෙන දේශපාල අධිකාරියෙක් ලොකු උනන්දුවක් තිබුණ නැහැ. එහෙම තිබුණා නම් අපි රට මේ වගේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදකයන්ට එහෙම නැත්නම් කුඩා කර්මාන්ත, ගෘහ කර්මාන්ත මේව ගැන වැඩිපුර තැකුවා නම් අවස්ථාව ලැබලා දුන්නා නම් අපේ තියෙන නිෂ්පාදන පිටරටවලට යවන්න අවස්ථාව හරි ගස්සලා දුන්නා නම් මොකද තානාධිපති කාර්යාලය ලෝක පුරාම තියෙනවා. ඉතින් මේවා දිනු කරන්නත් විශාල ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කාර්ය ඉෂ්ටයි සිද්ධ වුණාද කියන ගැටලුවක් තියෙනවා. ඉතින් නමුත් අපි අපිට පුළුවන් දේ දැන් කරන්න වෙලා තියෙනවා. අපි කාගවත් දිහා ඉඳන් බලන්නේ ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අපි උත්සාහයක් ගොඩනගමු.
උත්සාහ දරමු අපේ තියෙන දේශීය නිෂ්පාදනවලින් යම්කිසි නිෂ්පාදන ගොඩනගලා රටේ තියෙන ආහාර අවශ්‍යතාවයට හෝ අපිට හැකියාවක් තිබුණොත් අපේ නිෂ්පාදන පිටරටට යවලා අපිට ඩොලර්ස් හොයාගන්න මේ වගේ වැඩසටහනක් අපි අපේ තියෙන දැනුම හා හැකියාව පාවිච්චි කරලා අපි ඒක කරන්න උත්සාහ කරමු. ඉතින් ඒකට තමයි අපි ආරාධනා කරන්නේ. කෑගලු පළවෙනි වැඩසටහන අපි කෑගල්ලේ තියන්න බලාපොරොත්තු වෙනවා. ඒක සම්බන්ධ උතරතුරු ගම්දර උදාන Facebook page එකෙන් ලබා ගන්න පුළුවන්. ඒකේ තියෙන නම්බරයට කතා කරන්න WhatsApp කරන්න අපි ඔබ සම්බන්ධ කරගන්නම්. බොහොම ස්තුතියි.